ඊටේ කරුමය හරි බලමු පස්තරිකාන මේ පස්තරිකාන ධාරිතාව 24යි 5 කියලා දීලා තියෙනවා මුදුන විවුර්ත වෘත්තාකාර සිලින්ඩරයක් අදාළ කරනවා මුදුන විවුර්ත මුදුන විතරයි විවුර්ත ඒකට පතුලක් තියෙනවා පතුල ගැනත් මෙතන කතා කරනවා මුදුන විවුර්තයි කියලා කතා කරා එතකොට කොහොමද මේක හදන්නේ බලන්න ඒ ගාන සිලින්ඩරාකාර වෘත්තයක් හදන්න ඕනේ වෘත්තයක් කියන්නේ මොකක් හරි 17 එකක් කියලා හිතන්න 17 එකක් හරි මොකක් හරි එක්ක මොකක් හරි මේ භාජනයක් ටැංකියක් වතුර ටැංකියක් මොකක් හරි එකක් අපි දන්නේ සිලින්ඩරාකාර භාජනයක් මෙතන තියෙන භාජනයක් කියලා පස්වෙනි ගාන මේම සිලින්ඩරයක් හදා ගන්න ඕනේ මුදුන විවුර්තයි එතකොට මේකේ පතුලක් විතරයි තියෙන්නේ මේකේ විශේෂත්වය තියෙන කලින් ගාන වගේම තමයි මෙතන අර වියදමක් ගැන කතා කරනවා සංසන්දනාත්මකව මෙතන කියනවා 24.5 කියලා පරිමාව 24.5 කියලා ඒ දීලා තියෙන්නේ උසයි අරයයි අතර සම්බන්ධතාවයක් ගන්න කියන එක ඔයගොල්ලන්ට ලෝකාල තේරෙන්න ඕන හරි මේ කතාව ඒ කියන්නේ හැම වෙලාවෙම හැම ගානක්ම අතුරේ තියෙන දරුව කතාවක් එන්න මේ කතාව තේරුම් ගන්න මේ කතාව තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට මේ ගාන හදන එක ඉතින් අමාරු නෑ කතාවක් විදියට ගන්න 24.5 කියන එක දැකපු ගමන් හිතෙන්න ඕන මේ පතුලේ අරයයි උසයි අතර සම්බන්ධතාවයක් ගන්න තමයි මේ තියෙන්නේ පතුලේ අරය r මේ අරය r මේක r උසයි මේක x කියලා ගමු මේක උස a x මේක x කියලා ගත්තොත් මේක ලියන්න පුළුවන් pi r වර්ග v සමානයි කියන්නේ 24යි pi කියන්නේ pi x වර්ග x කියලා pi ට pi කැපෙනවා h කියන්නේ 24 බෙදීම x වර්ග. ඔන්න පළවෙනි සමීකරණය. x2 h2 අතර සම්බන්ධතාවයක් ගන්න. හරි. ඊට පස්සේ කියනවා මෙතන විශේෂත්වයක් කියනවා පතුල සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වල පතුල සඳහා 1 වර්ග සෙන්ටිමීටරයක අමුද්‍රව්‍ය වලට යන වියදම වියදම වක්‍ර කොටසේ එක වර්ග සෙන්ටිමීටරයකට යන වියදම මේ දෙක අතර සම්බන්ධතාවයේ මොකද කියලා බලන්න ආපහු ගන්න දේවා මොකද කියන්නේ අමුද්‍රව්‍ය මෙතන කියනවා පතුල සඳහා අමුද්‍රව්‍ය වල වියදම වක්‍ර කොටසේ එක වර්ග සෙන්ටිමීටරයකට යන වියදමෙන් 3 ගුණයක් වේ වැඩි මොකද්ද පතුල තමයි වැඩි නේ නේ පතුල වැඩි වක්‍ර කොටසේ යන වියදමෙන් 3 ගුණයක් කියලා තියෙනවා එතකොට වක්‍ර කොටසට යන වියදම x කියලා ගත්තොත් මේක 3x වෙනවා x නෙමෙයි l ගම් මේක l කියලා මොකක් හරි l එකක් ගත්තොත් මේක 3i පතුලේ වර්ග සෙන්ටිමීටරයකට යන වියදම 3i එතකොට l කියන්නේ නියතයක් l යනු නියතයක් l කියන්නේ නියතයක් තේරෙනවා L කියන එක නියතාවය. එහෙනම් මට කියන්න මුළු වියදම කොහමද හොයන්නේ? පතුලේ වර්ගඵලය හොයන්න ඕන. පතුලේ වර්ගඵලය පතුලේ වර්ගඵලය කියන්නේ pi x වර්ග. නේ? පතුලේ වර්ගඵලය pi x වර්ග. එහෙනම් පතුලට වියදම pi x වර්ග වාරයක් 3i. ඒ කියන්නේ 3i pi x වර්ග L. 3i pi L x වර්ග කියලා. ඒ වගේම වක්‍ර කොටසේ වර්ගඵලය වක්‍ර කොටසේ වර්ගඵලය මොකක්ද වක්‍ර කොටසේ වර්ගඵලය කියන්නේ වක්‍ර කොටසේ වර්ගඵලය 2 pi x x කියලා එන්නේ එතකොට මේක සමානයි 2 pi x වාරයක් x කියන්නේ 24 මෙදීන් x වර්ග x x කැපිලා ගියාම 48යි පයි බෙදීම x කියලා. එහෙනම් වක්‍ර කොටසට වියදම වක්‍ර කොටසට වියදම මොකද එන්නේ? වක්‍ර කොටසට වියදම එන්නේ මේක වැඩි කරන L වලින්. 48යි පයි L බෙදීම x කියලා. වක්‍ර කොටසට වියදම L කියලා ගත්තේ. එහෙනම් මුළු වියදම මොකද එන්නේ? මෙතනින් පස්සේ මුළු වියදම මොකක් හරි y කියලා ගත්තොත් y කියන්නේ මේ දෙක එකතුව 3i pi l x වර්ග ධන
හතලිස් අටයි පයි එල් බෙදීමේ තුනයි පයි එකක් එලියට ගත්තොත් තුනයි පයි එල් එකක් එලියට ගත්තොත් එන්නේ එක් වර්ග ධන 16 බෙදීමේ කියල එක් වර්ග ධන 16 බෙදීමේ එක් කියල ඊට පස්සේ ඒක අවකලනය කරන එක මහලු දෙයක් නෙමෙයි එල් කියන එක නියතයක් අතක තියාගන්න ඒකට අවකලනය කරන්න තියෙන්නේ එක් වද විතරයි සකල් ලියන එක්මන්ද මේක ලියා ගන්න dy බෙදීම dx යන 3 5 l එලියට ගත්තාම 2 x වෙන 16 බෙදීම x වර්ග 6 5 l එලියට ගත්තාම x ඝනය ඍණ 8 බෙදීම x වර්ග අවකලනය කළා x සමානයි 2 කියන එකත් එනවා